día de café. Mi light. දැන් හරි ගහයට දෙවෙන්නේ ඇයි ගහයට දෙවෙන්නේ වහිතන යාල මම නීතිජ මනෝෂ්නානයක්කාර ඊ දවසදී අත්තරංගොඩ ගත්තා රතුන් සේනාත්නව කොළඹ අපරාධ කොට්ටාශයට ගිය අවස්ථාවේදී අත්තරංගොඩ ගැනීමක් සිද්ධ කරා. කොම්පඤ්ඤ විදියේ තියෙන දිසා අපරාධ විමර්ශනය එකකේ මගින් ඒ අත්තරංගොඩ ගැනීම සිදු කරගෙන ලැබුවේ මැයි මාසේ 21 වෙනිදා අර උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන් විසින් කරන ලද උද්ඝෝෂණයකට අධික නියෝගයක් ලබාගෙන තිබුණා. ඒ අධික නියෝගේ කඩ කරපු තැන රතු සේනාරත්න සිටියාය කියන කාරණේ මත තමයි ඔහු අත්තරු ගැනීම සිද්ධ කරේ. හැබැයි අද දවසේදී ගරු අධිකරණයට ඉදිරිපත් කරපු කරුණු වලට ගරු විනිශ්චයකාරතුමා ඉදිරියේ ගරු පෙනී සිටපු කෞශල් නවරත්න නීතිඥතුමා ප්‍රධාන නුවන් ජයවර්ධන ඇතුළු අපේ නීතිඥ කණ්ඩායම විසින් කරුණු දැක්වීමක් කරා. ඒ කරුණු දැක්වීමට අනුව පොදු දේපළ වලින් වෙලා තිබිච්ච හානිය සම්බන්ධයෙන් මේ සැකකරු විසින් රතිදු විසින් කිසිදු ආකාරයක හානියක් කරා කියලා තහවුරුවක් තිබෙන්නේ නැහැ. ඒ වගේම අධිකරණ නියෝගය කඩ කර කිරීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගය ලබා දීපු නියෝගයේ පාර්ශ්වයකට රතිදු සේනාවද නම් කරලා තිබෙන්නේ නැහැ. පොලිස් විසින් කිව්වේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඒ දැනුවත් කිරීම කරා කියලා. හැබැයි ඒ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුවත් වීම කරපු ස්ථාන මොනවද කියලා ගරු අධිකරණයේ සැහැමකට පත් කරන තරම් කරුණු ඉදිරිපත් කරන පොලිසියට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ඒ සියලු කරුණු කාරණා සලකලා බලලා ගරුගත් මහේස්ත්‍රාත්තුමා විසින් අද දවසේදී ₹500,000 ශර්වැපයක් නියම කරන ලැබුවා. ඒ වගේම මේ රාත්‍රියේදී ඉදිරිපත් කිරීම නිසා ඒ අප මුදල වෙනුවට පොලිස් අප බැඳුම් කරයක් මත රතිඳුව අද දවසේ එහෙම නැත්නම් රැට්ටව අද දවසේ මුදාහැරීම කරා අප මත පොලිස් බැඳුම් කරයක් මත. ඒ අනුව ඉදිරියේදී අගෝස්තු මාසයේ 10 වෙනි දින මේ නඩුව කැඳවනවා. ඒ නඩුව කැඳවන අවස්ථාවේදී අධිකරණ ඉදිරිපත් වීම සඳහායි තියෙන්නේ. හැබැයි අපිට පේනවා දැන් පොලිසිය ඊට පස්සේ ඒක අවසන් වෙනකොට තව නඩුවක් ගේන්න උත්සාහ කරා කොළඹ උතුර දිසා අපරාධ විමර්ශන ඒකකයේ මගින්. නමුත් ඒකේ අඩුම තරමේ කරුණු දැක්වීමක් අත. ඒ කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට රතු ඇතුළත් වුණායි කියන කාරණේ මත බොහොම පැහැදිලිව රතු ප්‍රකාශ කරලා තිබ්බා. ඔහු ඒ නමෙන්ද හෝ ඒ කිසිම දවසක ඇතුළත් වීමක් සිද්ධ වුණේ නැහැ කියන කාරණේ. ඒ වගේම ඒ ඉදිරිපත් කර තිබු බී වාර්තාවේ කරුණු නිසියාකාරව ඉදිරිපත් කර නොතිබීම මත එම ඉල්ලීම ගරු උගත් මහේස්ත්‍රාත්තුමා විසින් ප්‍රතික්ෂේප කරලා අපලවදීමක් හෝ අපනියෝගයක් හෝ ලබා දීම කිසිදු නියෝගයක් කරේ නැහැ. ඒ අනුව එම නඩුවත් අගෝස්තු මාසේ 10 වෙනි දින කැඳවන්න උගත් මහේස්ත්‍රාත්තුමා විසින් නියම කළා. එදාට පෙනී සිටීම සඳහා අවවාද කිරීමක් කළා. ඒ නිසා අපිට පේනවා පොලිසිය විසින් යම් කිසි දේශපාලන අවශ්‍යතාවයක් මත මේ නඩු කටයුතු එකින් එක ගොනු කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒ උත්සාහ කිරීම මතම මේ කරුණු අසාර්ථකභාවයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ අරගලකරුව මර්ධනය කරන්න මේ ආකාරයේ ක්‍රියාමාර්ග ගැනීමෙන් පළක් වෙන්නේ නැහැ. කර යුතු දෙය තමයි අරගලයට හේතු පාදක වෙච්ච ප්‍රශ්නවලට උත්තර ලබා දීම. රජය කරන්න ඕන දේ නොකර අනිත් හැමදේම කරලා අරගලකරුව මර්ධනය කරන්න හදනවා. මේ අරගලකරුව පෙනී සිටියේ මතක තියාගන්න පැහැදිලිව මේ ජනතාවගේ ප්‍රශ්න වෙන්නේ.
ජනතාවට මුණ දෙන්න සිද්ධ වෙච්ච පීඩන වෙනුවෙන් තමයි අරගලකරුව පෙනී සිටියේ. ඒ නිසා ජනතාවගේ පීඩනය අවසන් වන තෙක් මේ අරගලය අවසන් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අරගලකරුව මර්ධනය කළා අරගලයට උත්තර හදන් හොයන්න හදන එක මම හිතන්නේ රජය තේරුම් ගන්න ඕනේ දවසින් දවස අසාර්ථක වෙනවා කියලා. පදසේනාරත්න සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අභිනමේ අභිනවයෙන් පත්වෙච්ච රජයට දැන් තියෙන වැඩ මේවා. මිනිස්සුන්ගේ බඩගින්න නිවනවා වෙනුවට මිනිස්සුන්ගේ පැටල ප්‍රශ්නයක දෙවි ප්‍රශ්නවලට කඩියමින් විසඳුම් දෙනවා වෙනුවට අරගලකරුව මර්ධනය කරන්න අරගලකඩිය දඩයම් කරන්න තමයි මේ රජය දැන් ලහිලහියේ ප්ලෑන් හදමින් යන්නේ. ඉතින් හැමදාමත් වගේ යුක්තිය නීතිය හරි පැත්තේ ඉන්නවා, යුක්තිය හැමදාම ජය ගන්නවා. ඉතින් අපි බලමු මේ වෙනකොට නඩු 4 වෙනි නඩුව මේ වෙනකොට. ඉතින් අපි බලමු ඉස්සරහට නඩු කීයක් වැටේද කියලා. නමුත් අපි සටන අතාරින්නේ නැහැ. මේ අරගලයේ සිස්ටම් වෙනසක් සඳහා ක්‍රම වෙනසක් සඳහා මේ අරගලයේ සටන දිගටම කරගෙන යනවා. බලමු කොහොමද මේ දවස්ටි මොකද රදිනු නැත්නම් රැට්ටා පේන්න හිතින් නැද්ද දැන් මොකද? පේන්න හිතින් නැත් කියන්නේ වීදි සටන් වලින් මේ වෙනකොට පොඩ්ඩක් පොඩි විරාමයක් කියලා දෙනවා. විරාමයක් කියලා කියන්නේ පොඩ්ඩක් ඒකින් තමයි මම හිතන්නේ පේන්නේ නැහැ කියලා හිතන්නේ. නමුත් මතවාදී වශයෙන් එතකොට ඉස්සරහට මේ දේශපාලනයට කරන්න පුළුවන් දේශපාල මේ ජනාධිපති දේශපාලනයට කරන්න පුළුවන් බලපෑම් ඔක්කොම සෝෂල් මීඩියා හරහා සමාජ ක්‍රියාකාරීකම් වශයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් ක්‍රියාකාරීකම් දායක වෙනවා මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන්. අරගලයේ තාම නිම නැහැ. අරගලය කියන්නේ එක රැයකින් උත්තර හෙවිය ජයග්‍රහණ තියෙන අරගලයක් නෙමෙයි මේක. මේක අපි දීර්ඝකාලීනව බලන්න ඕනේ. ඉතින් දීර්ඝකාලීන ජයග්‍රහණ සඳහා දැම්ම වැඩ පිළිවෙල හදාගෙන යනවා. අරගලයේ තාම නිම නැහැ. සමහර චෝදනා කරන අරගලයේ ඉන්න කට්ටිය එක එක තැන් වලට විතන් වෙනවා මේ අරගලයේ ඉවර කර